ගාලු සාහිත්‍ය උත්සවය ඇතුළු තවත් සංස්කෘතික අංග ගණනාවකින් ගෝල් කන්චේටෝ 2024 සමන්විතයි. එය පසුගිය 12 වෙනිදා සිට මාර්තු මාසයේ අග දක්වා දකුණු පළාත ආශ්‍රිතව පැවැත්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම මතයි මෙය සංවිධානය කෙරෙන්නේ. දෙස් විදේශ සංචාරකයන් ලක්ෂ 5 සිට මිලියනය දක්වා ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා. ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලෝපුරා සිටින කීර්තිමත් ලේඛකයින්, කවියන්, බුද්ධිමතුන්, සාහිත්‍ය ලෝලීන්, සංගීතඥයින්, කලාකරුවන් සහ සූපවේදීන්ගේ විවිධත්වය නිර්මාණශීලීත්වය ඇතුළත් සංස්කෘතික හුමාරුව සැමරීමක් මෙහිදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඇතැම් උත්සව සඳහා මුදල් ගෙවීමකින් තොරව සහභාගී විය හැකි. ගෝල් කන්චේටෝ 2024 පිළිබඳ තොරතුරු ඇතුළත් සංගරාවක්ද මෙහිදී එළි දැක්වුණා. වසර හතරකට පෙර කොවිඩ් වසංගතය නිසා රට වසා දම්මන්නට සිදුවුණා. අපට සිනහාවක් තිබුණේ නැහැ. එකිනෙකාට සුබපතන්න, නටන්න, ගයන්න, සතුට වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපි දනින් වැටුණා. වසර දෙකකට කලින් අරගලය ආවා. ඒකෙන් රට කුණුකූඩයට තල්ලු වුණා. නමුත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අපි සිරු දෙනා එකට එකතු වෙලා එක්ව වැඩ කරමින් ඉන්නවා. ලංකාවේ සංස්කෘතිය, සංගීතය, ආහාර, කලාව ආදී ක්ෂේත්‍ර හරහා ලෝකයට අසාමාන්‍ය සැමරුමක් කරන්නට අපට හැකි වෙලා තිබෙනවා. මම ඉතාම ආඩම්බර වනවා කෙටි කාලයක් තුළ නැවත අපේ ගෝලීය අනන්‍යතාවය පණගන්වන්න සහ ආඩම්බරෙන් නැගී සිටින්නට අපට හැකිවීම පිළිබඳව. මේ උත්සවය අපිට කරන්න පුළුවන් මොනවද කියන එක ගැන ඒක පොඩි උදාහරණයක් පමණයි. අපි නැවත ලෝකයේ වේදිකාවට පැමිණි බව කියන්න මේක හොඳ අවස්ථාවක්. 2029 මේ වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්කය million 2.5 වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 2029 වන විට ශ්‍රී ලංකාවට සංචාරකින් පැමිණීමේ ඉලක්කය million 5. මෙවැනි උත්සව සංවිධාන කිරීම තුළින් අපේ රටේ million 22ක උණුසුම් හදවත් සහ සිනහවන් ලෝපුරා රටවල් වලින් ලංකාවට පැමිණෙන million 5ක ජනතාව පිළිගන්න සූදානම් කියලා පෙන්වනවා. $200ක් වියදම් කරන සංචාරකින් $500ක් වියදම් කරන තත්ත්වයට ගේන්න ඕනේ. මේ වගේ උත්සව තුළින් රට පුරාම එවැනි වෙළඳපොළක් නිර්මාණය කරන්න හැකි වෙනවා.